YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමදෙනෙක්ටම ඔන්න දැන් Apple ලගේ කැලෙන්ඩර් එකට අනුව වසරක් අවසන් වීගෙන එනවා Apple හැම පාරම අලුත් iPhone එකක් රිලීස් කරන්නේ අගෝස්තු මාසයේ අවසානයේ එහෙමත් නැත්නම් සැප්තැම්බර් මාසයේ මුල ඉතින් මෙන්න මේ විදිහට 2020 වසර සඳහා රිලීස් වෙන iPhone එක නිකුත් වෙන තව දවස් කිහිපයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ඉතින් Apple fan කෙනෙක් නම් ඔයා හුඟක් ආසාවෙන් බලාගෙන ඇති මේ අලුත් iPhone එකේ මොන වගේ අලුත් features දෙකතු වෙලා තියෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන් දැනගන්න. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයාලට අරගෙන එනවා අලුත් iPhone එකේදී ඔයාලට මොනවද දකින්න ලැබෙන අලුත් features. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා වාගෙන් බොහොමත් ආදරෙන් ඉල්ලා හිටිනවා. ඉතින් මෙන්න මේ මෑතකදී තමයි iOS 14 එක රිලීස් වෙන්නේ iPhone සමාගම විසින්. ඉතින් මෙන්න මේ iOS 14 එක iOS users ලාට මෙච්චර කල් නොතිබ්බ Android users ලාට විතරක් තිබ්බ සමහර features අලුතෙන්ම iPhone එකට එකතු වුණා software විදිහට. ඉතින් ඊළඟට තමයි මේගොල්ලෝ විසින් iPhone 12 එක release කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගිය අවුරුද්දේ ලොකුම ලොකු upgrade එකක් Apple ලා release කරපු iPhone 11 series එකත් එක්ක අපිට දකින්න ලැබිච්ච හින්දා, ඒ කියන්නේ iPhone 11 series එකේ නම් 12 series එකට අපිට minor upgrade එකක් දකින්න ලැබෙයි කියලා තමයි විශ්වාස කරන්නේ. මොකද iPhone 12X Max එකේ ඉඳන් 11 series එකට එද්දි ලොකු ලොකු වෙනස්කම් ගණනාවක්ම අපිට දකින්න ලැබුණා. ඉතින් මම මේ කියන හැමදේම ඇත්තම කිව්වොත් rumors. ඒ කියන්නේ කටකතා. අනාගතය මත පදනම් වෙලා තමයි මේ දේවල් මම ඕගලන්ට අරගෙන එන්නේ මේ iPhone 12 එක මෙන්න මේ වගේ වෙයි කියලා. ඉතින් මේ විදියට දැනගන්න ලැබිච්ච එළියට ඇවිල්ලා තියෙන විස්තර අනුව තමයි මේ කාරණා බොහෝ දුරට ඇත්ත වෙන්න පුළුවන් කාරණා බවට පත් වෙනවා. 70%ක් 80%ක් විතර මේ කාරණා ඇත්ත වෙන්න පුළුවන් අනාගතයේදී. ඒ කියන්නේ තව සති කිහිපයකින් එළියට එන නියමිත iPhone 12 එකත් එක්ක ඔයා සංසන්දනය කරලා බලන්න මෙන්න මේ කියන කාරණා ඇත්ත වෙයිද බොරු වෙයිද කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ ප්‍රධාන වශයෙන් iPhone 12 එක මොඩල්ස් 4කින් රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි iPhone 11 එක අපිට දකින්න ලැබුණේ ප්‍රධාන වශයෙන් මොඩල්ස් 3ක් යටතේ iPhone 11 එක, iPhone 11 Pro එක සහ iPhone 11 Pro Max එක විදිහට. හැබැයි iPhone 12 එක ගත්තාන් පස්සේ අපිට ප්‍රධාන වශයෙන් මොඩල්ස් 4ක් දකින්න ලැබෙනවා කියලා කියනවා. iPhone 11 එක තමයි පහුගිය අවුරුද්දේ ටිකක් බජට් රේන්ජ් එකට දකින්න ලැබිච්ච ෆෝන් එක බවට පත් වුණේ. ඉතින් අන්න ඒ iPhone 11 එක විදිහට මේ පාර අපිට බලා ගන්න පුළුවන් වෙනවා iPhone 12 එක. ඉතින් ඒත් එක්කම කලින් පාර iPhone 12 iPhone 11 Pro Max එක අපිට දකින්න ලැබුණා. ඒත් එක්කම iPhone 11 Pro කියලා තවත් ස්මාර්ට්ෆෝන් එකක් අපිට දකින්න ලැබුණා. ඉතින් ඒ දෙකට සාපේක්ෂව ඒ දෙකට සමාන වෙන විදිහට මේ අවුරුද්දේදීත් රිලීස් වෙන්න බලාපොරොත්තු වෙනවා iPhone 12 Pro එක සහ iPhone 12 Pro Max එක. ඒ විදිහට රිලීස් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපිට අලුත් සමාජිකයක 12 series එකේදී බලා ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. මොකද iPhone 12 කියන mid range version එකට අමතරව iPhone 12 Max කියලා screen එක iPhone 12 එකටම අදාළව ඒ features ම තියෙන screen එක විතරක් ලොකු වෙච්ච version එකක් අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා 12 series එකේදී අපි විශ්වාස කරනවා. ඉතින් එතනින් පස්සේ අපි කතා කරන්න යනවා iPhone එකේ heart එක වගේ අපිට දකින්න ලැබෙන chip එක සම්බන්ධයෙන්. ඉතින් මෙතෙන්දී අපිට කියන්න තියෙන්නේ A14 කියන bionic chip එක භාවිතා කරන්න බලාපොරොත්තු වෙන Apple සමාගම විසින් මේ chip එක, ඒ කියන්නේ මේ A13, A12, A11 මේ විදිහට හැම අවුරුද්දෙම chip එක වෙනස් වුණා Apple සමාගම විසින් නිර්මාණය කරපු. ඉතින් හරිම advanced chipset එකක් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඉතින් මේක TSMC කියන ආයතනය විසින් තමයි Apple සමාගම වෙනුවෙන් නිර්මාණය කරන්නේ. අලුත් A14 කියන chip එක 5 නැනෝමීටර් වගේ විශාලත්වයකින් නිර්මාණය වෙයි කියලා තමයි විශ්වාස කරන්නේ. ඒත් එක්කම මේ chipset එක හින්දා performance වල ලොකු වෙනසක් සිද්ධ වෙයි කියලා Apple සමාගම අනාවැකි පළ කරලා තියෙනවා. ඒ කියන්නේ 15%ක විතර performance increase එකක්, ඒත් එක්කම 30%ක විතර battery efficiency එකක් අපිට මෙතෙන්දි බලා ගන්න පුළුවන් වෙයි කියලා. මොකද කලින් iPhone versions එක ගත්තාම iPhone 11 එකේදී අපි දැක්ක ගොඩක් හොඳ battery improvement එකක් දකින්න ලැබෙනවා. ඉතින් මේ බැටරි ඉම්ප්‍රූව්මන්ට් එක පැහැදිලිව 11 series එකත් එක්ක වගේම මේ වෙද්දි iPhone 12 series එකත් එක්කත් අපිට දකින්න ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ඊළඟ සුවිශේෂී කාරණාව තමයි iPhone එකත් එක්ක charger එකක් අපිට ලැබෙනවද නැද්ද, iPhone එකේ charger එක මොන වගේ වෙයිද කියන කාරණය. ඉතින් iPhone සමාගම iPhone 11 series එකට charger එකක් Apple සමාගම විසින් box එකේම එව්වට
මේ පාර තියෙන අනාවැකි 90 කිසිම ආකාරයකින් අපිට charger එකක් box එකේදී බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් කෙනෙක්ට මේකට චෝදනා කරන්න පුළුවන් iPhone Apple සමාගම විසින් මේකත් විකුණලා සල්ලි හම්බ කරන්න උත්සාහ කරනවා කියලා. ඉතින් ඒක තමයි Apple ලගේ හැටි. ඉතින් Apple ලා මේ අවුරුද්දේදී charger එකක් box එකත් එක්ක එවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒත් එක්කම අපිට power adapter එකක් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි මේගොල්ලන්ගේ තව අනාවැකියක් තියෙනවා. මේගොල්ලෝ braided cable එකකට යන්න බලාපොරොත්තු වෙනවා කියලා. Braided cable එකක් කියන්නේ ඇත්තටම මේ වගේ නයිලෝන් වගේ protection cover එකක් අපේ cable එක වටේම දකින්න ලැබෙනවා. මොකද iPhone cable එක කැඩෙනවා කියලා ගොඩ දෙනෙක්ගෙන් චෝදනා ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒකට විසඳුමක් විදියට Apple සමාගම විසින් මේ විදිය braided cable එකක් හඳුන්වා දෙන්න උත්සාහ කරනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මේක ගැන කතා කළොත් type c ඉඳන් lightning වලට යන cable එකක් තමයි මේ අවුරුද්දේ අපිට දකින්න ලැබෙන්නේ කියලා තමයි විශ්වාස කරන්නේ. ඉතින් ඒකට cable එකකට type c port එකක් තියෙන charger එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙහෙම charger එකක් අපිට ලැබුණේ iPhone 11 Pro series එකත් එක්ක විතරයි. ඉතින් ඔයා iPhone 11 Pro series එකක් නෙමෙයි නම් දැනට use කරන්නේ ඔයාට සිද්ධ වෙනවා රුපියල් 10000ක් 15000ක් වගේ මුදලක් දීලා Apple ලගේ charger එකක් වෙනම අරගන්න. එහෙමත් නැත්නම් Apple ලා හිතන්න ඇති type c හැමදැනම අපිට මාකට් එකේ දකින්න ලැබෙන හින්දා මේ charger එක ගැන අපිට කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා අපිට duplicate charger එකකට යන්න පුළුවන් වෙයි කියලා Apple ලා හිතුවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒත් එක්කම ඊළඟ කාරණේ තමයි fast charging ගැන තියෙන අනාවැකි මොනවද කියන එක. ඉතින් Apple ලා මේ අවුරුද්දේ මේ charger එක 20 watt charger එකක් හඳුන්වා දෙන්න අලුතෙන් බලාපොරොත්තු වෙනවා කියලා අනාවැකියකුත් තියෙනවා. ඒගොල්ලෝ කලින් අවුරුද්දේ 18 watt charger එකක් හඳුන්වා දුන්නා. ඒකට ගොඩක් හොඳ positive feedback ආවා. මොකද phone එකට ඒගොල්ලෝ fast charging option එක දුන්නට ඒගොල්ලෝ charger එකක් implement කළේ නැහැ. හැබැයි 11 series එකේදී ඒ විදිහේ charger එකක් implement වෙච්ච හින්දා ඒකට ගොඩක් හොඳ positive feedback ආවා. ඉතින් මෙච්චර කල් නොතිබිච්ච fast charger එක ගොඩක් useful තත්ත්වයට පත් වුණා 11 series එකත් එක්ක. ඉතින් ඒ වගේම බොහොමත්ම පහසුවෙන් phone එක charge කරන්න පුළුවන් හැකියාව මේ fast charger එකත් එක්ක ලැබුණා. හැබැයි මේ පාර කතා කරන මේ 20 watt charger එක box එක ඇතුලේ එන charger එකක් නෙමෙයි කියලත් කටකතා පැතිරනවා. ඉතින් එහෙම වුණොත් box එක ඇතුලේ මේ charger එක මම කලින් කිව්ව විදිහට එන්නේ නැති වුණොත් ඔයාලට fast charger එකකට යනවා නම් ඩොලර් 100ක් වගේ මුදලක්, ඒ කියන්නේ රුපියල් 20000ක් විතර මේ සඳහාත් වෙනම වියදම් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට අපි Apple iPhone එකේ notch එක ගැන කතා කළොත් notch එක තවදුරටත් කුඩා වෙයි කියලා අපි විශ්වාස කරනවා. මෙන්න මේ විදිහට තවදුරටත් notch එක කුඩා වෙලා iPhone එකේ අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒත් එක්කම iPhone එකේ colors ගැන කතා කළොත් අලුතෙන් navy blue, gold, purple වගේ අලුත් colors එකතු වෙයි කියලා විශ්වාස කරනවා. අනිවාර්යෙන්ම මේ colors වලින් navy blue කියන color එක ස්ථිර වශයෙන්ම මේ අලුත් color range එකට එකතු වෙන color එකක් බවට පත් වෙනවා කියන එක iPhone Apple සමාගම විසින් දැනටමත් ඉඟි ගොඩක් පළ කරලා තියෙනවා. ඉතින් එතනින් පස්සේ අපි iPhone 5 එකේ ඒත් එක්කම 5s වල පස්සේ නොදකපු feature එකක් iPhone 12 එකට එකතු වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒක තමයි මෙච්චර කල් අපි දැකපු මේ round edges වෙනුවට round ලස්සන edges ඉඳ අපිට කොයිම වෙලාවකවත් phone එක මේසෙ උඩ flat surface එකක උඩ phone එක තියන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. හැබැයි user ගොඩක් comfortable විදියට phone එක පාවිච්චි කරන්න පුළුවන් වුණා. නමුත් ආපහු iPhone 12 එකේදී මේ විදිහ ෆ්ලැට් එජස් අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඒ ෆ්ලැට් එජස් ඉඳ ෆෝන් එක මේසයක් උඩ ට්‍රයිපොඩ් එකක්වත් පාවිච්චි කරන්නේ නැතුව ආඩ බොහොමත්ම පහසුවෙන් තියන්න පුළුවන් වෙයි කියලා, අන්න ඒ ආකාරයේ හැඩරුවක් මේ ෆෝන් එකට නිර්මාණය වෙයි කියලා විශ්වාසකුත් තියෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි කතා කරමු iPhone 12 එකේ මොනවද අපිට දකින්න ලැබෙන ෆීචර්ස් කියන කාරණය සම්බන්ධයෙන්. ඉතින් iPhone 12 එක ගත්තයන් පස්සේ iPhone 12 series එකේ පළවෙනි ෆෝන් එක තමයි iPhone 12 එක. ඉතින් මේකෙදි අඟල් 5.4ක OLED display එකක් බලා ගන්න පුළුවන් වෙනවා. pixel density 475 pixel density එකක් එක්ක ඒත් එක්කම ඒක iPhone 11 එකට සාපේක්ෂව ගොඩක් හොඳ display එකක් කියලා අනාවැකි පළ වෙනවා. හැබැයි මේකෙදි කියන්න ඕනේ මේ display එක සකස් වෙන්නේ Samsung ආයතනය විසින් තමයි මේ display එක OLED display එක සකස් කරන්නේ. ඉතින් ඒත් එක්කම A14 bionic chip එක, aluminum body එක, 5G support එක මේ phone එකේ model 4ටම අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ price range එකට ගියොත් අපිට price range එකේදී
8 එකම මෙතෙන්දී 4GB RAM එකක් තමයි iPhone 12 එක සහ 12 Max එක කියන දෙකටම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ storage options තුනක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා iPhone 12 එකේ සහ 12 Max එකේ 64GB, 128GB සහ 256GB විදිහට. ඉතින් අපිට iPhone 12 එකක් $699ක් ඒ කියන්නේ ලංකාවේ මුදලින් 130,000 140,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒත් එක්කම iPhone 12 Max එක ගැන කතා කළොත් ඒකේ අඟල් 6.1ක OLED display එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක විතරයි ඒකේ වෙනස්කමකට අපිට දකින්න ලැබෙන්නේ 460 pixel density එකක් එක්ක බලා ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් ඒක $799ක් ඒ කියන්නේ රුපියල් 150,000 160,000 අතර මුදලකට ලංකාව තුල අපිට මිලදී ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඊළඟට තමයි අපි කතා කරන flagship smartphone දෙක බාටපත් වෙන iPhone 12 Pro එක ඒත් එක්කම iPhone 12 Pro Max එක ගැන අපි කතා කරන්න යන්නේ. ඉතින් iPhone 12 Pro එක ගැන කතා කරගොලොත් 6.1 inch display එකක් 120 Hz display එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා කියනවා. ඉතින් මේක මේ display එක ඇත්තම කිව්වොත් මේ display එක Super Retina XDR OLED display එකක් කියලා තමයි කියන්නේ. ඉතින් මේක iPhone අතරේ ලොකු පෙරලියක් කරන display එකක් බාටපත් වෙයි කියලාත් ඉඟිපල වෙනවා. ඉතින් මෙතෙන්දී අපි කියන්න ඕනේ මේ iPhone 12 Pro එක සහ 12 Pro Max එකේදී RAM එක 6GB RAM එකක් බලා ගන්න පුළුවන් වෙනවා. iPhone 12 එක සහ 12 Max එකේ දකින්න ලැබිච්ච 4GB RAM එකට වඩා increase වෙලා තියෙනවා. ඒත් එක්කම මේකෙදි 64GB storage එකක් එන්නේ නැහැ. 128GB, 256GB සහ 512GB විදියට storage options තුනක් අපිට මෙතෙන්දී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒත් එක්කම මේක කියන්න ඕනේ තවත් සුවිශේෂී කාරණයක් තමයි කලින් iPhone එකේ iPhone 12 එක සහ 12 Max එකේදී අපිට දකින්න ලැබුණ කැමරාස් දෙකක් විතරයි. හැබැයි 12 Pro එක සහ 12 Pro Max එකේදී කැමරාස් තුනක් එක්ක අපිට LiDAR sensor එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ LiDAR sensor එක ඇත්තටම depth එක calculate කරන sensor එකක්. මේක ඇත්තටම quad camera setup එකක් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ setup එකම අපිට 12 Pro එකේ වගේම 12 Pro Max එකෙත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් 12 Pro එකක් ඇත්තම කිව්වොත් $1,049ක්. ඒ කියන්නේ රුපියල් ලක්ෂ දෙකත් 210,000 අතර මුදලක් අතරේ ලංකාව තුල දෝලණය වෙයි කියලා විශ්වාස කරනවා. සහ 12 Pro Max එක තමයි අඟල් 6.7ක පුළුල් display එකක් එක්ක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක $1,149ක් ඒ කියන්නේ රුපියල් 230,000 240,000 අතර වගේ මුදලකට ලංකාව තුල මිලදී ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි iPhone 12 series එකේ මිල ගණන් නිර්මාණය වෙන්නේ. මිල ගණන් තීරණය වෙන්නේ. ඉතින් ඒත් එක්කම මම මේ වීඩියෝ එකේදී මිල ගණන් වලට විතරක් සීමා වෙන්නේ නැතුව මේකේ ස්පෙસિෆිකේෂන්ස්, මේකේ ඩිසයින් එක කොහොම වෙයිද, මේකේ කලර්ස් කොහොම වෙයිද කියන කාරණේ සම්බන්ධයෙන් කතා කළා. ඉතින් iPhone වලට ගොඩක් ආදරේ කෙනෙක් නම් ඔයා අලුත් iPhone එක ගැන ඉන්ට්‍රස්ටින් නම් ඔයා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් බවට පත් වේවි. ඉතින් මම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෝ අතර ෂෙයා කරන්න කියලා අනිවාර්යෙන්ම වාගෙන් ඉල්ලනවා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න, මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. ඔයා දැනට පාවිච්චි කරන්නේ මොන iPhone එකද කියන එක අනිවාර්යෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඔයා මේ iPhone එකේ දකින හොඳ දේවල් සහ ඔයාට හිතන මේ නරක දේවල් මොනවද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. ඔයා මේ iPhone එක ගැන අලුතෙන් මොන හරි දේවල් දන්නවා නම් ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකේ එකතු කරන්න. මේ වීඩියෝ එක බලන අපේ යාළුවන්ට තවදුරටත් දැනගන්නත් එක්ක ඉතින් අපේ SL Gura YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න, අපේ Insta page එක follow කරන්න, අපේ Facebook page එකත් like කරන්න. ඉතින් ඔයගලන්ට වැදගත් වෙන තවත් video එකකින් ළඟදීම හම්බ වෙනකන් ඔයගල හැමදෙයක්ටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.